ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය ලේලිය ඒ සුබ ආරංචිය මෙසේ පවසා තිබුණා. චෝටි පුතයි මමයි ලංකාවට ආවේ ටික කාලෙකින්. ජේඩන් පුංචි පුතාව අන්තිමට අප්පච්චි දැක්කේ හරියටම දැනට මාස 4කට කලින්. ඒ අනතුරු වෙන්න දවස් කිහිපයකට ඉස්සෙල්ලා. එතකොට එයා ගොඩක් පුංචි. මුලින්ම පුතාව අතට ගත්ත දවසේ සචිත වගේම අප්පච්චි ගොඩක් සතුටු වුණා. මට අද වගේ මතකයි අප්පච්චිගේ හිනාව පිරිච්ච ඒ මොහොන. අප්පච්චිට අනතුරු සිද්ධ වෙනකොට පුතා ඒ දවස්වල ගොඩක් පුංචි. ඒ නිසා අප්පච්චිව බලන්න ඉස්පිරිතාලෙට යන්න බැරි වුණා. ඉතින් පසුගිය දවසක මමයි චූටි පුතයි සචිතයි ගියා අප්පච්චිව බලන්න. මටත් පුදුමයි චූටි පුතා අප්පච්චිව දැක්ක ගමන් අප්පච්චිගේ ඇඟේ දැවටි දැවටි එයා ළඟ ගොඩක් වෙලා හිටියා. අප්පච්චිට තාම සිහිය නැති වුණත් චූටි පුතාව දැනෙන්න ඇති කියලා මම හිතනවා. චූටි පුතා අප්පච්චිට ගොඩක් ආදරෙයි. පුංචි පුතාට නොතේරුණත් අප්පච්චි මුලින්ම අතට ගත්ත දවසේ අප්පච්චිගෙන් දැනුණ ආදරේ සහ ඒ උණුහුම හුරු නිසා වෙන්නේ අප්පච්චිට මෙච්චර චූටි පුතා ආදරේ. අප්පච්චිට තාම සිහිය නැතත් අපි හැමෝගෙම ආදරය දැනෙනවා කියලා දන්නවා. අප්පච්චි ළඟදිම නැගිටලා ගෙදර එනවා. කලින් වගේම ආරණ්‍යා දෝනි අපේ පුංචි පුතයි එක්ක සෙල්ලම් කරන්න. ඒක අපි හැමෝටම විශ්වාසයි. අප්පච්චිට ඉක්මන් සුවේ පැතූ ඔයාලා හැමෝටම ගොඩක් පිං. ආදරණීය සජිත බුවිනිකා, පුංචි පුතාගේ වාසනාවෙන්ම ඔයාලා පතන විදිහටම ආදරණීය අප්පච්චිට සුවේ ලැබේවායි තෙස්වන් අපිත් ප්‍රාර්ථනාවක් කරමු.